मुको मैं माल ले लेना है तो माला तिहार कैसे ना खा रहे थे मैं बहुत ही पूजा है पढ़िया हम दोनों टाइम हाँ मुको निकाल आसन ही पहला है कल तो हाँ नहीं नहीं आते मुको खाना मुका दे रहा थी ना तो हैं वो बुलात के मैं वटी का बैठे एलिया टे हाँ नहीं आना देंगे अरे टॉयलेट टे का मैं का यहाँ दान बाडू के ना लती है नहीं होते असनी पाई මහත්යර නිදිදෙන්නේ නේ කියලා මතු බුදු වෙන්නේ කියලා කොල්ල දුන්නට ඉතින් බෑහණී බලන් ඉන්න මාත් ගිහින් වැලි කොට දාලා අපිත් වැලි ගෙනල්ලා උඩගෙන ඔව් වැල් ටික ගෙනල්ලා තියෙන හાર્ඩ්වෙයා එකෙන් හන්දේ හා ඉතින් දැක්කනේ ඔව් කම්බි කූරු හැමදේම ගෙනල්ලා ඇත්තේ අම්මා ඔව් අපි පොඩ්ඩක් අර පඩි පෙළ යන්න ටිකක් හදලා දීලා හොඳයිද හොඳයි මහත්යෝ මට කියන්නේ නැහැ ඈ මට කියන්නේ නැහැ කිය පියස විතරක් ගාල් දෙන්නේ කියලා තාම වැඩ मत बुधुए දැන් මං අංගිත් එක්ක හිටියා අයියෙන් දැවි නිදා ගන්න කිව්වා ඇඳගෙන කිව්වා 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 ආ හා සතුටු වෙන්නේ නේ ඔව් ජීවිතේ සතුට තියෙනවා ඔව් දෙවි කෙනෙක් ආවා වගේ ඉතින් ඇවිල්ලා මේ වගේ රහණි කවදා වම් මං හිටියේ නැහැ ඔක හරි ගැත්ත ගන්න කවුද ඉතින් උදව් කරන්නේ කවුරුත් නැහැ නේ නේ ඔව් හැබැයි ආත්තම දෙවියෝ නෙමේ අපි මේ මේ මහ පොළවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඈ මහත්යෝ නේ නංගි හොයාගෙන ඇවිල්ලා මේ පාරවල් හොයාගෙන කඳු පල්ලම් වල අර කැලෑවල් වල ඉතින් ඉන්නේ නැහැ නේ අවාරි එන්නේ මොනද කොහොම ගියත් අපි මහ පොළවේ ජීවත් වෙන මිනිස්සුනේ අම්මා මේ මහ පොළවෙන් හැදී වැඩිච්ච මිනිස්සු මේ මහ පොළවේ සුවඳ තේරෙන්නේ ඕන එහෙම නැති වුණොත් ජීවිතයක් තේරෙන්නේ නැහැ නේ නේද අම්මා ආ එහෙම නේද ආ හා මේ මොකද මේ මෙතන සුදු වෙලා තියෙන්නේ මූණ මේ මේ ටික දන්නේ නැහැ आदेंग हरे हुनु टिकक क्या है इलाने खापु हुनु तो कहे थे मामले में मेकअप पे कक्कत दागे ना आवाज़ दिखे रहा देंगा आप यान ना गेंद लास्ट करा वक्कर देंगो ये कोंडे पोट्टा कालू करा ओ बुजु हाथे ओ वांधी ना बुजु अम्मे मरे नाम बैगे यो ओ कहो ना इतने लास्ट लड़े इतने बैग बैग हाथ ඉත පොඩක් මොඩල ඉඳිමු අනේ බෑ මහත්තයෝ බුදු මහත්තයෝ වයසයි නේ දැන් වයසයි මොන හැඩද මේ ඉන්නවත් නැන්නතු මහත්තයා මේ පිංසිද්ද වෙන්නේ කියලා බුදු වත්තේ නේ කියලා අර පළවත් හදලා දුන්න මට ඕ මොන හැඩද මහත්තයෝ දැන් ඉතින් හැඩක් ඕ හැඩ වෙලා ඉන්නේ මොකද අස්සලට හැඩ වෙලා ඉන්නේ බෑ අනේ වැඩක් නෑ මහත්තයෝ බුදු අම්මේ එහෙමකෝ දැන් වලපය ගොඩ පය කොහොම වලපය කියලා කියන්නේ කොහොමද දැන් කුලේ මරි දන්නේ නැණි මහත්තය කොහේ එහෙම හිතන්නේ එහෙමකෝ දැන් අවුරුදු 70 කිනු ලෙඩයි අරෝන්නේ ලෙඩයි දැන් බෙහෙත් ටික තව මොනවා හරි ගේන්න තියද අම්මට නෑ බෙහෙත් තියෙනවා ඔව් ආ හා 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 කොහද තාත්තකෝ අනේ ගෙදර උදේ ආවා ආවා උදේ ඇවිල්ලා මේ පන්තරට අතු බාර ගිහිල්ලා කිව්වා මගව ඔහොම හදිසියෙන් හරි පිනක් කරගන්න එක්ක යන තැනට තරයන් ඔව් දැන් පිනට දාමට ලැබී ටිකක් ඔව් ඔව් ඉස්සරට වඩා හොඳයි ඔව් ඉස්සර එහෙම නෑ මොකෝනම් ඉන්නේ ඉස්සර කොහමේ ඉස්සර බුදු හතර මායිනේ ඉන්නේ නෑ පැත්ත පලා තෙන්නේ නෑ නෑ දැන් ටිකක් එනවා ඔව් දැන් පන්සල් සාම්ප්‍රදායික කෝල් දෙනකොටම ආවා ආවා ඔව් හා හා දැන් පන්සලත් එක්ක තමයි සම්බන්ධය ඔව් ආ පොඩි හාමුදුරුව ආවේ නෑද මේ ආවේ නෑ මහත්තයෝ හ්ම් පොඩි හාමුදුරුව ආවේ නෑ ආවේ නෑ නෑ හාමුදුරුවෝ කිව්වොත් තමයි එන්නේ එන්නේ ඔව් වඩින්නේ ඔව් හාමුදුරුවෝ කිව්වොත් තමයි වඩින් හ්ම් දැන් මේ දවස් කීවෙනි එකද 6 වෙනි එක දැන් ලබන සතිය විතරයි ඔව් හා හා ඔව් වැඩිය මහන්සි වෙන්න එහෙම එපා හොඳේ හා හොඳද අම්මා
අපේ තිලකා වෙල්ලාලගේ අම්මා ඕස්ට්‍රේලියාවේ ඉඳලා තමයි අපිට කිව්වේ මේක කරන්න කියලා. මේක නම් බලලා අද උදේට කෙනෙක් කොච්චර විශාල පිනක්දයි කියලා. විශාල පිනක්. ඔව් අරන් බැලුවා. ආ හොඳයි කිව්වා. හොඳයි කිව්වා. ඔව්. හා 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 හා. මේ දින්. හරි 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 හරි. දුවලයි ගෙදර ගිහිල්ලා ආවේ. හා. දැන් ඔන්න ඒකෙත් වහලා ගාලා ටොයිලට් එක හදලා දුන්නා. ඔව්. ඈ? ඔව්. හැබැයි ඔබට තමයි අපි ආදරේ. ඈ? ඒ මොකද එහෙම උනේ? ඇත්ත කියන්න ඕනනේ මහත්තුනි ඕන දෙයක් ඇත්ත කියන්න බලන්න කියන්නේ. ඔව් අපි එදා ප්‍රෝග්‍රෑම් එක කළාත් අපිට තමයි දෝසුපුරේ ආයේ මොකද අපි සත්‍ය විදියට ඇත්ත විදියට කතා කරන කට්ටිය විදියට. එතකොට අපිටත් ඒකේ පොඩි මේම එකක් ආවා. නමුත් අපි ඇත්ත කියනවා අම්මා. ඔව් ඇත්ත කියන්න ඕනනේ. අපේ හාමුදුරුවෝ කියන එක තමයි ඇත්තයි. හාමුදුරුන්ට ඒ දේවල් ඔක්කොම හාමුදුරුවෝ තමයි මේවයි ඇතුළාන්ත සියලු දේ දන්නේ. ඔව්. ඒ හාමුදුරුවෝ තමයි අපිට වටින්නේ ගමේ. වටිනාම සම්පත හාමුදුරුවෝ. ඔව්. හාමුදුරුවෝ නැත්තම් ඔය කිසි දෙයක් වෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ නේ. ඔය අපේ ගෙවම්මක හැදෙනවා හාමුදුරු වෙනෝ හිටියේ. ඔව්. මං කියන්නේ හාමුදුරුවෝ ඉන්නේ ඉතල තමයි මේ ගමට ඉති මේ වැඩේ. බබලන්නේ ඔව්. ඉතින් ඒ ගමේ මිනිස්සු අම්මා ඒක තේරුම් ගන්න ඕන. ඒකනේ කියන්නේ. ඔව්. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ට ඒ අවබෝධ නැති පස්සේ තමයි තියෙන්නේ නේද? හැමෝම එහෙම හිතන්නේ. නැහැ නේ. නැහැ. ඔයක තමයි වැරද්ද. ඔව්. නමුත් අපි කොයි ප්‍රශ්න මොන දේවල් තිබුණත් අම්මා අපි යම් දෙයක් කිව්වා ඒ දේ ඒ විදියටම කරා. ඈ මේ අම්මා චිව්වා මහත්වයක හැදෙනවද නැද්ද කියලා නේ? ඇහුවා නේද අම්මා? මොනවයි මහත්වය? තෑ තේ දළු නෙල නෑ යනව නේද යත් එක්ක නේද අම්මා? ඔව් ඔව්. අම්මත් ඇහුවා නේද මහත්වයක කරනවද නැද්ද කියලා නේ? ඔව් ඔව් ඇහුවා. දැන් මොකද කියන්නේ? දැන් නම් වටා ගොඩාක් සතුටුයි මහත්වය මේ ගුණියක්කට මේ වැඩේ කරලා. ඔව් ගුණියක්ක වගේම දැන් අරම්ම යනවනේ ද අම්මත් එක තේ දන්න යන. ඔව් ඔව්. මගෙන් අම්ම ඇහුවා මේ මහත්තයෝ මේ වැඩේ කරලා දෙනවද නැද්ද කියලා නේද? ඔව් ඒකත් පවුනේ මහත්තයෝ. ඔව්. ඒක අපි අනුකම්පා කරන මිනිසුන්ට අම්මා. හැබැයි මිනිස්සු අතර යහපත් ගුණධර්ම නැති ප්‍රශ්න තියෙනවා. තියෙනවා තියෙනවා නේද අම්මා? මහත්තයට දැක්කිනුනේ මහත්තයෝ. ඔව්. හැබැයි අපි වටිනාකම් කියලා මිනිසුන්ට උදව් උපකාර කරන තැනටපත් වෙන්නේ මිනිසුන්ගේ ගුණධර්ම වලට. ගුණධර්ම වලට ආදරය කරාම තමයි අපි කරන එක ඇතුලේ අපිට සතුටක් ජීවිතේ සැහැල්ලුවක් තියෙන්නේ අම්මා. නැත්තම් මේ තරම් දුකක් විඳගෙන ගිහිල්ලා අපේ හාමුදුරුවොත් වැඩලා මේ හැමදේම කරන්නේ අපි සතුට සත්‍යවාදීත්වයට. ඉතින් ඒ නිසා මේ මිනිස්සු විදියට නේද? ඔව් අපිත් ඒක මතක තියාගන්න ඕනේ යුතුකම්. යුතුකම්. යුතුකම් ඒක මතක තියාගන්න ඕන අපි. ඒකනේ. වැඩ කරනකොට තමයි මේ වගේ පිඟන් හොදනකොට තමයි අම්මා බින්දෙන්නේ නේ? ඔව්. නැත්තම් ඕ හොම්මම නිකන් තිබුණාම කුවත් නෑ නේද? ඔව් කිසිම දෙන්නේ නෑ නේ. කිසි ප්‍රශ්නකුත් නෑ නේද? ඔව්. ආ ඒක තමයි. මේ ලොකු දෝ මොකෝ මේ පැත්තේ ආද? බෝධි පූජාවට එන්නේ කියලා මහත්තය කෝල් එකක් දුන්නා මං විතරේ පුතේ ඉන්නේ මේ එන්නේ කිව්වා. ෆෝන් එකක් තියා තමට? නැහැ ගෙදර මිනිස්සයගේ. ආ ගෙදර මිනිස්සය ෆෝන් එකක් ඕනේ දරගෙන. අනේ බබුදු මහත්තය මං දන්නේ නෑ ඊවා වැඩ. ඒ මොකෝ? මොකක්වත් දන්නේ නෑ. දන්නේ? නෑ. හොඳ ලොකු ෆෝන් එකක් කරන් දෙන්න. එපා එපා මහත්තු අපරාධය. ඉතින් හොඳයි නේ එක එක දේවල් මේව නරඹන්න පුළුවන් හැම දෙයක්ම තියෙනනේ පහසුකම්. මං ඉතින් වැඩි ඕවට කැමති නෑ. කැමති නෑ? ඉතින් ඒ මොකෝ? ඉතින් දුවලට කතා කරන්න පුළුවන් පුතුන්ට කතා කරන්න පුළුවන් ඈ. ඔව්. ඉතින් නරකේ ඉතින් ෆෝමේ නෑ වක්කඩි ෆෝ මී මැරෙන්න කිට්ටු. මැරෙන්න කිට්ටු? මැරෙන්න කිට්ටු තමයි තනිකම වැඩි. එතකොට ෆෝන් එකක් තියෙන්නේ. මේ ඉන්න විදිය හොඳයි මහත්තෝ මැරෙන එක. හරි එහෙනම් අපි අර ටිකක් අම්ම කරමු දැන් වැලි ටිකයි ගල් ටිකයි. මේ මිහිල කිව්වම මං කෝ අනේ කියන්නේ පදව හාමුදුරන්ට මේ අපි වැලි ගොඩක් ගෙනල්ලා ගොඩ ගහලා ඉතින්නේ කියලා. වැලි ඇද්දයි සීග අපරාධිනී මාත් එක්ක අලි මේ බලන් ඉන්න බෑනේ මටත් මාත් ඉතින් වැලි ගොඩ ගහලා වැලි කියනවා. ඇද්දා? ඔව්. අනි ගෙනල් විසිරි ගොඩ ගහපි. තේවා? ඔව්. හා හා අපේ හෙට දැන් බඩු ටික අම්ම ඇද්දොත් හෙටම වැඩේ පටන් ගන්න පුළුවන්. ඔව්.
දැන් වැඩේ තියෙන අත්තම්ම දැන් වෙන කට්ටිය දැන් වාල හැදුවට පස්සේ අනිත් ඒවත් හදා ගන්න බලනෝනේ. ඔව්. ඇයි මේ මිනිස්සු එහෙම කරන්නේ? අනිවන් දන්නේ නැහැ. මතුල් කේක් කනාලිය අදහස් එක එක විදියයි. දැන් මහත්තයා මේ විදිය දැන් ගොනුවා එහෙම කරේ කියන මං ගෙදර මොනවද ගත්තා නම් ගිහලා ඇලිය වැලි කොට දැල් වෙලික් ගියා. ඒ? ඕ මහත්තයා තුමිනි කරදර කරන බැරි කියලා බාස්කට් එකට දාලා ඉඳන්. එපා එපා මේ වැඩ කරන්න අප වැලි ගනලා තියෙන ඔක්කොම දැන් හොඳේ? හා. මේ දේවල් ටික තිබුණාම ඇති අම්මා හොඳේ? හා. හරි එහෙම විදියට අපි කරමු හා. වයසට ගියාම උඩට වන් නගින්න විදියක් නැහැ අම්මනේ. ඔව්. දැන් පොඩි පඩි පෙල් ටිකක් හැදුවට පස්සේ පුළුවන් නේ. ඔව්. ඒක හොඳයිද නරකද? හොඳයි බුදු මහත්තු ඉති නරකයි යන්නේ නැහැ. නැස්ස දවසට කොහොම යන්නේ නගින්නේ උඩට වත් නේ? ඔව් ලිස්සන වර. ඔව් දැන් යනවනේ ඔක්කොම. ලිස්සනවා. ඔව්. හරි අම්ම එහෙනම් තෙරුවන් සරණයි. ආ මහත්තයට බුදුන්ගේම සරණයි. මහත්තයා හැදුවට දෙවියන්ට බුදුන්ගේම සරණයි බුදුබවත් වෙන්න ඕන. මං ඊයේ හැත්තිදී නිදාගන්න ගිහලා තාම දුරවන්ට මහත්තයට බින්දීලා නිදාගත්තෙ මෙන්න මේ නංගිත් එක්කත් ඇවිල්ලා කිව්වා. කිව්වා. ඔව්. මේ නංගේ කවුද? මේ? ඔව්. මේ මගේ නෑ. නෑ නේද? මේ ගුණියක් කමන්නල ඉන්නේ මගේ අම්මගේ අයියගේ පුතා. අයියගේ පුතා. ඔව්. හා. යතර. ඔන්නෝ දහත්තිද පුරුදු කරන්න එපා හාමුදුරන්ට. ඈ බුලත්තිද ඔය ඔය වගේ ඈ හොඳ නැහැ ඔය බුලත්තිද කන වැඩේ නා ඈ එමු නැත හොඳ නැහැ මේ මහත් පන්සල් තියෙන කොට දහත්තිද ගින්න ගේන්න ඕන හා අහෙම සිරිතක් තියෙනවා ඔව් චාරිත්‍ය 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 කසේවිතත් කියන හාමුදුරන්ට බුලත් කරන්න එපයි කියලා හොඳද අනේ බුදුම මට කියන්නේ නැහැ ඒක මොකද හාමුදුරන්ට ආදරේ නැද්ද ආදරේ ඊට මට කියන්නේ නැහැ ගෙවුලත්තිද ගන්න එපයි කියලා එහෙම කොහේ ඉතින් මම කන හින්දද මමත් කටේ පුරවගෙන නේනේ ඈ ඒ නිසා බෑ ඔව් ආහහහ හොඳයි හැබැයි ඒකත් නේ තමුන් පිළිපැදලේ පැ අනුන්ට උපදෙස් දෙන්න නේද අම්මා මගේ කනවනේ මම කටේ පුරවගෙන බුලත් දිර නේ ඔව් හාමුදුරන්ට කියන එපයි කියලා නේ ඔව් වැරදි ඒක නේ වැරදි ආ හොඳයි හොඳයි ඒ ඉවෙන්නේ නැහැ මේ පැත්තේ ආර ජර්මනිය නෝනටද රට ඉන්න නෝනටද මඤ්ඤෝක ඉගලුවා ඉගලුවේ නැ නෑ මහත්තයාත් එනවා මං දන්නේ නැහැ ඔව් නෑ නෑ මට දැක ජර්මනිය නෝන රට ඉඳලා ආවට පස්සේ අපි දෙමු හොඳේ හා හා නැත යවන්න විදියක් නැහැනේ නේ නැහැ නේ ඔව් කල්පනා කරාද ඒක මං කල්පනා කිව්ව කොහොමදයි දැන් හාමුදුරුවන්ට මහත්තයාට එහෙම දැනුම් දීලා මේ හාමුදුරුවන්ට එහෙම කියලා නේද යන්නේ ඔව් සතුටෙන් ඉන්නේ ජර්මනිය නෝන එනක ඔව් මං මඤ්ඤෝක සතේට මේ එලිපට යද්දල අහුරු වුරංගෙන් බේර ගන්න බෑ. අහුරංගෙන් බේර ගන්න බෑ. ඔව්. සීන මැදල් දානවා. ඇදලා දානවා. ඔක්කොම කනෝනි යවි. හොඳයි අම්ම එහෙනම්. මහත්තයට එනවා. බලමු බලමුකෝ. මම මහත්තයට මන්නේ. නෑ නෑ කිසිම දෙයක් එපා. ඔබේ මූණේ තියෙන ඔය hina විතරයි මට ඕන. වෙන කිසි දෙයක් එපා. හැමදාම මම දකින්න කැමති ඔච්චරයි. ඒක නරකද? ඔය hina විතරයි මට ඕන. තේරුණාද අම්මා? ඔව්. මෙන්න කිසි දෙයක් ඔබෙන් එපා. හරි අම්මා. මම ඉතින් කැමති නේ සතුටින්. හරි මම ඒ සතුටක් දන්න ඔබට හිත නරක් නොකරන ඔබට මම කැමතිම නෑ මේ දේවල් වලට. ඔබේ ආදරණීය මේ හිනාවට අපි කැමති. එච්චරයි. මනුස්සකමට තමයි හොයාගෙන යන්නේ අපි ආ. හොඳයි අම්මා එහෙනම්. හා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.